आदरणीय द्वीप पुत्रे, मैं विनम्र टा उसस पिला सहा मात उसस पिला सानिवेदने सहा मात देवने विषय निर्देशे पालविनि सहा देवने पालम देखम आपी दासार तकलिस साक्षात्चा उत बदर कला अप्रतीन हैकिया वनिक अद अप्रत साक्षात्चा कराने विन्ने तुंगिनि पाठ उगलंगे विषय निर्देशे तीन तुंगिनि पाठ मैं तुंगिनि पाठ में याटते සන්නිවේදන වර්ගීකරණයන් ආකෘතීන් සහ ස්වරූප අපට සාකච්ඡා කරන්න වෙනවා මේ වෙනකොට පළවෙනි සහ දෙවෙනි පාඩම් දෙකේ මේ සන්නිවේදන ක්‍රියාවලිය කුමන ආකාරයේ එකක්ද එහි කොහොමද සිද්ධ වෙන්නේ ඒක මූලික අංග මොනවාද ඒකේ ස්වභාවය කොහොමද කියලා අපි තේරුම් ගන්න තියෙනවා ඊට පස්සේ ඒකේ තියෙන හැඩතල මූලික අංග කොහොමද ක්‍රියාත්මක වෙන්නේ एक पैतृकेतिबट पश्य अभिट गुलवा मे विषय पंतिकामरे दक्वा पेमनिचि गमनमग दसंश्य हतलिस्कनंगुलेदा कोहुद मेक लंका पाशल पंतिकामरेट पेमिनिकेन साकच्चाकर मे विधि साकच्चाकर उगलट हुद अवबोधे तेनो मूलिक हंगीमक तेनो मे सन्निवेदने के प्रयावली ये अवबोधे तवत् वेडिकर गटतमणि मे तुंगिनी पाठम तपट उपकारी वेन्नी सरल पाठम अरे पास सन्निवेदन वर्गीकरण सन्निवेदन वर्गीकरण क्यों सन्निवेदन वर्गीकरण हया कपट आधार एक अंतर्वारती पुद्गल सन्निवेदन पुद्गलया पुद्गलाटम कथाकर क्रियावली देख पुद्गले तवत् पुद्गले कथाकर सन्निवेदन एक टापिकेन अंतर्पुद्गल सन्निवेदन तुन समूह किरण साकच्चा उदाहरण क्रीट वो पंथ काम गुरु भगवता कर्ण सन्वेदन हतर कतर पशे जन सन्वेदने रूपवाहिनी पुअपत गुअनुदीय मेहर हाकिन सन्वेदने मूलिकवेनो पहा गतट पशे महाजन सन्वेदने विशाल पिरीसकट शब्द विकाशन यंत्र सदा हर हाकर्ण सन्वेदने गुण इट पशे हय विनीक अवसाने का अतथ्य सन्वेदन वर्चुअल कम्युनिकेशन यानी अंतर्जाल सैब अवकाश मे पावती वायुगोले तुरासुरे वायुगोले मध्य करगन सिधुकर्ण सन्वेदन क्रिया मे वे वर्णीकरण गुडाक हयान हे बे मेवा इसहट समार वेडिवेडत्व मुखद मे समाज गमन करण शीघ्रतावे मत समाजे पुतलिंगे तेन विविध विनस्वी मत මේ සංවේදන වර්ගීකරණය වෙනස් වෙන්න පුළුවන් තව තව අලුත් සංවේදන වර්ගීකරණයන් අපි අපිට හදාරන්නට වේවි දැනට අපිට තියෙන්නේ මේ ටික පමණයි අපි ඒ ටික අද හදාරන එක අන්තර්වර්ති පුද්ගල සංවේදනය අද පාඩමෙන් මගේ සාකච්ඡාව වරයන් මම හිතෙන්ට එතකොට මට මේක මේ සටහන් දෙන්න විදියක් නැහැ හොඳට අවධානය කරගන්න पुलवा देवसरा तुसरा कब अहन अभी कुटक पंतिकी अपने किटिकाले तेक्म उब अर सुपुरुदु मे मगे पाठम्माला सदा विलायम स्थिर सामाजिक क्वेंड सब्सक्राइब के क्वेंड तवत् अयट कियान मे पाठम्माला सहभागिवेन्न किल एक अभी कर्ण पिनाक अभी मे लंका व्यापी अदहन ආගමනු එතකොට ඒක එකට අර තව මොනවද කියන්නේ ලයික් කරන්න කියලා මේ සංවේදන වර්ගීකරණයන් තුල තියෙන ලක්ෂණ තමයි හරි හරි අපි අද යමු මේ සාකච්ඡාවට අන්තර්වර්ති පුද්ගල සංවේදන එහෙම නැත්නම් අන්තර් තමා තමාට තමා තුලම සිදුවන තොරතුරු ක්‍රියාවලිය තමා තමා තුම තොරතුරු ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ මේ මිනිස්සු අපිට විතරක් නෙමෙයි සත්තුන්ටත් වෙනවා සත්තුත් තමාට නුදුරු මේ තැනක නුහුරු කුරු නැති සංදේශයක් දුටු ගමන් තමා තමන්ටම කතා කරගෙන සමහර බල්ලෙක් නම් මුරාගෙන යනවා කෑමක් නම් ගිජු වෙනවා ඒ කෑම සඳහා පොරකම් තමා තමාටම කතා කරලා මේ දේ වෙන්නේ අපටත් එහෙම තමයි හැබැයි සත්වේ තමා තමාටම කතා කරගන්න සීමාව සීමා කරගෙන තියෙනවා අපි අර සංනිවේදනයේ මූලික साकच्चावा दिखरा आहार आरक्षा
සහජීවනය වෙනුවෙන් අපි තොරතුරු හුමාර කරන්න අවබෝධ මේ ආරම්භ කළා. ඒක ඒගොල්ලන්ට අද සින්න වෙලා තියෙනවා. අපි ඊට එහා ගියපු දේවල් වලට අපි තමා තමාටම කතා කර ගන්නවා. අපි අනාගතය ගැන අපි අපට කතා කර ගන්නවා. අපි දැන් විඳින තත්වයන් ගැන අපි අපට කතා කර ගන්නවා. අපේ තියෙන හැකියාවන් ගැන අපිට අපි කතා කර ගන්නවා. මේ අනුව තමා තමාටම කරන මේ සංනිවේදනය තමයි අපි හඳුනාගන්නේ අන්තර්වර්ති පුද්ගල සංවේදනය කියලා. ඔබ දන්නවා ගරුනේ අපට තොරතුරු වෙන්නේ මේ ඉන්ද්‍රයන් පහකින්. අපි කිව්වා ඇස කන නාසය දිව සිරුර. මේ ඉන්ද්‍රයන් පහම මෙහෙවන මොළය තියෙනවා මනස තියෙනවා ඒක තමයි ප්‍රධාන පාලක මෙදිරිය. මේ පාලක මෙදිරියෙන් තමයි අපට අපටම කතා කරගන්න උදව් කරන්නේ. ඒ පාලක මදිරිය අපි පෝෂණය කරලා තියෙන්නේ අපේ අධ්‍යක්ීම් මත, අපි ජීවත් වෙන පරිසරය මත, අපි ඇසුරු කරන යාළුවන් මත. අන්න ඒ අනුව අපි උපන්දා සිට සිදු කරන මේ අපේ විවිධ ක්‍රියාකාරකම් අන්තර්පුද්ගල සංනිවේදනයේ අපේ ප්‍රබලත්වය ක්‍රියාපාන, අපේ කුසලතාවේ ක්‍රියාපාන, අපේ තියෙන හැකියාවන් තවත් වැඩි කරන්න කියපාන. ඒ අනුව අන්තර්වර්ති පුද්ගල සංනිවේදනයේ තමා හොඳ විද්වතෙක් වෙන්නට, හොඳ විශිෂ්ටෙක් බවට පත් වෙන්නට, කිසියම් විශේෂක කිසියම් විශේෂ ක්ෂේත්‍රයක, ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත් ගත්තොත් සමාජයට අයහපත් වන ක්‍රියාකාරකමක විශිෂ්ටෙක් වෙන්නත් මේ සංනිවේදන ක්‍රමය ඉවහල් වෙනවා. තමා තමාටම කතා කරගන්නවා මම මේ දරුණු වැඩේ කරන්න ඕන කියන නිසා දරුණු මිනිස්සෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි විශිෂ්ට පුද්ගලයෙක් ආගමික නායකයෙක් බුදුන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ අනිකුත් ආගමික නායකයන් බිහි වෙන්නේ තමා තමන්ටම කරපු මේ සංනිවේදනයේ ප්‍රතිඵල අනුව. ඒ වගේම තමයි අඟුලිමාල වැනි දරුණු චරිතයන් නිර්මාණය වෙන්නේ, අපි ප්‍රභාකරන් වැනි දරුණු චරිතයන් නිර්මාණය වෙන්නේ තමා තමන්ටම කරන සංනිවේදනයේ තියෙන ප්‍රබලත්වය. ඒ අනුව සංනිවේදනය දෙපිට කැපෙන පිහියක් කිව්වා අපි. ඒ වගේම අන්තර්වර්ති පුද්ගල සංනිවේදනයත් දෙපිට කැපෙන එකක්. මේ අනුව මේ සංවේදන වර්ගීකරණයන් ගන්නකොට මේකේ තියෙන ස්වභාවයන් ඔබට හිතන්න පුළුවන්. ඔබට පුළුවන් අර සංවේදන මූලිකාංගවල තියෙන ලක්ෂණ මේකේ කොහොමද? සංවේදකයේ ග්‍රාහකයේ මේකේ දෙන්න මේකේ මාධ්‍ය තමාගේ සිරුර, තමාගේ මනස, තමන් තමන්ටම කරන සංවේදනය. ඒක කොහොමද තේරුම් ගන්නේ? හරි ඒක කොහොමද හුමාර වෙන්නේ? අන්න තමන්ට තමන් ගත කරන සන්දර්භය තුන, තමාට තියෙන අත්දැකීම් තුන, මේ තමා තමාටම කතා කරන ස්වරූපේ වෙනස් වෙන්න පුළුවන්. මේ අනුව අපිට විවිධ ආකාරයේ තියෙන පුද්ගල මනෝභාවයන්, අත්දැකීම්, පෞද්ගලික අවශ්‍යතාවයන්, සංකල්ප මේ අපි කරන සංනිවේදන ක්‍රියාවලියට ඉවහල් වෙනවා. මේකෙදී මම කතා කරන තව දෙයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ යටතේ මනස අපිට මූලික වෙනවා. මනසේ තැම්පත් වෙලා තියෙන තොරතුරු, මනසේ අපි ඉවත් කරලා තියෙන තොරතුරු අනුව පුද්ගලයාගේ සංවේදන කුසලතාවය අපට තීරණය වෙනවා. අපේ තියෙන මතක ගබඩාවේ ස්වરૂපය, කෙටි මතකය, දිගු කාලීන මතකය, මේ දේවල් එක්ක මනස හොඳින් පෝෂණය වෙලා තියෙන්න පුළුවන්. ඒ අනුව ඔබ අනිකුත් සංනිවේදන වර්ගීකරණයන් තුල කිසියම් හැකියාවක් සමත්කමක් පෙන්නනවා නම් ඒකට මූලික වෙන්නේ මේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය. හරි. උදාහරණයක් ඇටියට අපේ කිසියම් කරුණක් ගැන අපිට තියෙන අත්දැකීම් නිසා අපි ඒ අත්දැකීම් තවත් කෙනෙකුට ලස්සනට ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා. මොකද මතකය කියන ගබඩාවේ ඒ තොරතුරු තැම්පත් වෙලා තියෙනවා. ඒ තොරතුරු තැම්පත් කරන්නට තියෙන අපිට තියෙන සුවිශේෂී හැකියාව තමයි මේ අන්තර්වර්ති පුද්ගල සංවේදනයෙන් අපි උකහා ගන්න. තමා තමාටම කතා කරලා. ඔබ ගුරුවරයෙකුගෙන් යම් දෙයක් ඉගෙන ගන්නකොට ගුරුවරයා කියා දෙනවට වැඩිය අමතරව තමා තමන්ටම ඒක ජීර්ණය කරගෙන තමාගේ මනසේ එක තැනක තැන්පත් කරගන්න. ඒක ඔබ කියව ගන්න ආකාරය. අන්තර්වර්ති පුද්ගල සංවේදනයේ කුසලතා. ඔබට පුංචි කාලේ යාළුව සමහර වෙලාවට ඔබට මතක ඇති, තව කෙනෙකුට ඔබගේ තව යාළුවෙකුට අමතක ඇති.
අන්න දෙදෙනා ඒ යාළුවන් කියන තොරතුරු කියවා ගත්ත ආකාරය. ඒ අනුව මේක හරි විශිෂ්ටයි විවිධයි. පුද්ගලයා වෙනස් වෙන්නේ වෙනස් වෙන්න බලන තවත් වෙනස් කරන්න හදන ප්‍රධානම සාධකයක් තමයි අන්තර්වර්තී පුද්ගල සංවේදී. මෙතනදී අපට සාකච්ඡා කරන්න වෙන්නේ මේ මනස මූලික කරගෙන සිදුවන සංවේදනයේට කරුණු හතක් ගැන අපට කතා කරන්න වෙනවා කෙටියෙන් හරි. අපි බලමු ඒ මොනවද කියලා. පෞරුෂ වර්ධනය. එක පෞරුෂ වර්ධනය. දෙක සංකල්ප පෝෂණය. තුන චින්තන ගොඩනන්වා චින්තනය ගොඩනන්වා ගැනීම. හතර මතකය තබා ගැනීම. පහ තීරණ ගැනීම. හය විචාරශීලීත්වය වර්ධනය කර ගැනීම. හත නිර්මාණශීලීත්වය උපන්වා ගැනීම. මේ කරුණුවලින් පෞරුෂ වර්ධනය කියන පළවෙනි කරුණ ගතා කළොතින් පෞරුෂත්වය. පෞරුෂත්වය කියන්නේ අපිට කිසියම් දෙයක තියෙන හැකියාව කුසලතාව. මේකට විවිධාර්ථකතන තියෙනවා. අපි මේ මොහොතේදී ඒක පමණක් ගමු. පෞරුෂත්වය වර්ධනය වෙන්නේම තමාගේ මනසේ තියෙන තමා කියවාගත් තොරතුරු පරිහරණය කරන ආකාරය අනුව ඒවා ලබා ගන්න ආකාරය අනුව ඒ අනුව පෞරුෂත්ව වර්ධනය ඔගලගේ විෂය නිර්දේශයේ මේ අන්තර්වර්ති පුද්ගල සංවේදනයේ කතා කරන පළවෙනි සාකච්ඡාවක් හැටියට සඳහන් කරලා තියෙනවා. දෙවෙනි එක සංකල්ප පෝෂණය. තමා පිළිබඳව තියෙන හැඟීම්. මේක අපි වර්ධනය කරගන්නවා. මම අද මට ඉතා සුපහන් දෛනික වටපිටාවක් මට ලැබෙනවා. මට කාලකන්‍ය ස්වරූපයක් අද කම්මැලි මට. තමාටම මට වැඩ බෑ. මට වැඩ පුළුවන්. මට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. මට තාලෙකට අක්කුඩි ගහන්න බෑ. මේවා තමා පිළිබඳ තමන්ටම තියෙන අවබෝධය. මේක හොඳ දෙයක්. මේක නැති අයට ඔහෙ ජීවත් වන්නම් වාලේ ජීවත් වෙන්න තියෙනවා. උපන්නාට මේ ලෝව වෙනෙනවා විනා ජීවත් වෙන්න වෙන. ඒක නිසා තමන් අවබෝධ කරගන්න ඕන අන්තර්පුද්ගල සංවේදනයේ ප්‍රබලීක් වෙන්න ඕන. මේ එතකොට සංකල්ප පෝෂණය තමා පිළිබඳව තියෙන හැඟීම වර්ධනය වෙයි. ඒක මේකේ තියෙන විශිෂ්ටත්වයක් බවට පත් වෙනවා. ඒ වගේම තුන්වෙනි කරුණ චින්තනයේ ගොඩනන්වා ගැනීම. අපට කියලා කිසියම් දැක්මක් තියෙනවා. අපට කියලා කිසියම් සිතුවිලි ධාරාවක් තියෙනවා. සමහර වෙලාවට චින්තනය. මේ චින්තනය අපිව තවත් හොඳ අතට එහෙම නැත්නම් නරක අතට පත් කරන දෙයක්. චින්තනයේ ගොඩනගා ගන්න තමන් ඉගෙන ගත්ත යම් දෙයක් ඇසුරෙන් තමා නිරතුරුව හරියට පැලයක් වර්ධනය වන්නා වේ පැලයක් වැඩෙන්නාසේ මේ තමන්ට ලැබුණු කිසියම් අදහසක් සංකල්පයක් තමා තුළ නිර්මාණය වෙනවා තමා තුළ චින්තනයක් ගොඩනැගෙනවා ඒක අන්තර්වර්ති පුද්ගල සංවේදනයේ විශිෂ්ට ලක්ෂණය මත් අනිත් එක හතරවෙනි කරුණ හැටියට අපි ගන්නවා මතක තබා ගැනීම ඉතින් මතක තබා ගන්න එක අපිට ලේසියෙන් කරන්න බෑ මේක හැම වෙලාවෙම හරියට නැතුව යන මතකේ අඩු වෙනවා සීරෝ වෙනවා. ඉතින් මේක ප්‍රැක්ටිස් කරන්න අපි වාචික සංනිවේදනයේ එහෙම නැත්නම් නැවත නැවත කරන පුනරුච්ච මේ පරිශීලනයන් තුලින් මේ මතකේ වර්ධනය කරගන්න. ඒක කරනවත් එක්කම අර මතකේ නැමැති ගබඩාව අලුත් වෙලා මේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනයේ විශිෂ්ටයක් බවට ඔබටපත් වෙන්න පුළුවන්. ඊළඟට තීරණ ගැනීම පුංචි කාලේ වුණු ලියන ඇති ස්ථානෝචිත ප්‍රඥාව කියලා වචනය. ඒක අමාරු වචනය. තැනට සුදුසු නුවන්, තැනට සුදුසු තීරණේ, අවස්ථාවට සුදුසු තීරණේ මේවා ඇවිල්ලා කවුරුවත් කියලා දෙන්න නැතුව ඔබටම ඒ වෙලාවෙම ඔබ කතා කරලා ගන්න තීරණ. හරි වැදගත්. ජීවිතයේ ඉදිරි අනාගතයේදී උසස් අධ්‍යාපනයේ විවිධ අවස්ථාවලදී ඔබ ගන්න තීරණ ඔබටම ආලෝකයක් වේවි. අන්තර්පුත්‍ර සංවේදනයේ විශිෂ්ට ලක්ෂණයක් කියලා විශේෂ දේශය ඔබට පවසන්නට කියලා තියෙනවා. ඒත් එක්ක විචාරශීලීත්වයේ වර්ධනය. විචාරශීලී බව. කිසියම් දෙයක් විචාරණය කරන්න අපට හැකියාවක් තියෙනවා. මගේ යාළුවා ගැන මට විවේචනයක් විචාරයක් තියෙනවා. ඔහු කෑමට ඇල්මක් දක්වන කෙනෙක්ද? ඔහු කිසියම් විශේෂයකට සමත්කම් දක්වන කෙනෙක්ද? මට ඔහු ගැන තිබෙන විචාරය. ඒ වගේම තමයි සමාජ ක්‍රියාවලියක් ගැන පිළිබඳව තියෙන විචාරය.
ඔබ ඒක විශිෂ්ටයක් බවට පත් වෙන්නේ මේ සංවේදන වර්ගීකරණයේ තියෙන කුසලතාවය මත. අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ නිර්මාණශීලීත්වය. ගොඩනන්වාගෙන නිර්මාණකරුවන් කියන්නේම තමන් තමන්ටම කතා කරන අය. විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක් යනු ඔහුට ඒ මොහොතේ නැගෙන සිතුවිලි ධාරාව කිසියම් චිත්‍ර සිතුවමක ප්‍රතිනිර්මාණය කරන ගීත රචකයා ඉතා විශිෂ්ට ගීත රචනා තම මනසේ රඳා පවතින තමාට දැනෙන විශිෂ්ට ගීත රචනා ඔහු ඉතාම මැනවින් එයා පිළගස්වා ගන්නවා ඒවා ලෝක ප්‍රසිද්ධ එහෙම නැත්නම් මුළු රටක් සනහන ගීත නිර්මාණ වෙනවා ඔහු තුල හටගත් ඒ සිතුවිලි බලන්න කොච්චර සුන්දරද පුත්කලේ තුල හටගන්නා ඒ සුපහන් සිතුවිලි කලාත්මක සිතුවිලි මුළු සමස්ත ජාතියම නලවන මුනිසිරිපා සිඹින්නේ මද සුලඟයි මේ ඉන්නේ වැනි ගීත ඒ වගේ ගීත රහද වෙනකම් ඉඳා ඉඳන් අද දක්වාම අපව සනහන ගීත මේ මේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදනයේ ලක්ෂණ විශිෂ්ටතා එහෙම නැත්නම් කෙනෙක් නිර්මාණය කරන රංගනයක් කෙනෙක් නිර්මාණය කරන මේ සිතුවම එහෙම නැත්නම් විශාල ප්‍රතිමා හැටියට අපි දකින අවුකන බුදු පිළිම වහන්සේ වැනි අය මේ නිර්මාණ ඇති වෙන්නේ මේ පුද්ගල මේ නිර්මාණ ශිල්පියා තුළ හටගත්ත අන්තර්වර්ති පුද්ගල සංනිවේදනයේ විශිෂ්ට තොරතුරු නිසා අදටත් අපි ඒක වන්දනාමාන කරමු. ඒ කියන්නේ පුද්ගලයාට වඳිනවා වගේ තමයි. එතරම් ප්‍රබලයි මේ අන්තර්වර්ති පුද්ගල සංවේදනය. ඉතින් ආදරණීය දුව පුතා ඔබට විශිෂ්ටයෙක් බවට පත් වෙන නම් මේ තමාටම කතා කරගන්න මේ වර්ගීකරණය ඔබ ජීවිතයට එකතු කරගන්න. ඒ වගේම තමයි ඒකෙන් ඔබ ලබන සාරය ඔබ අන් අයට ලබා දෙනවා තවත් වර්ගීකරණයක් එක්ක. අපි අද කතා කරේ ඔබ තුළම වර්ධනය කරගන්න මේ සංවේදන වර්ගීකරණය ගැන. ඉදිරියේදී නැවතත් අපි මේවා ගැන කතා කරමු. අදට අපේ මේ සාකච්ඡාවම මෙතනින් නවත්වමු.